අපතාමත් දෙවන වටේ තුළ රැඳී සිටින්නේ බලේ දේශපාලන සංවාදයේ හි තුන්වැනි අවස්ථාව දිලුම් මමලගම මන්ත්‍රීතුමාට මන්ත්‍රීතුමනි දඹුල්ලෙන් අබ්දුල් මොහමඩ් මහතා ඉන්න දුරකතනේ. අබ්දුල් මහතා අයිබෝවන්. අයිබෝවන් මහත්මයා ප්‍රශ්න අහන්න. ප්‍රශ්නේ ඇවිල්ලා කලින් ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේද මුස්ලිම් අන්තවාදයක් කියනවා කියලා තියෙනවා. සුළු පිරිසක් මේ වැඩේ කරනවා. අපේ අමුණුගම මහත්තයලා මෑතක ළඟදිම මේ ආණ්ඩුවක් දැන්න බලාපොරොත්තු වෙනවා. එහෙම ආවේ ආණ්ඩුවක් දැක්කට පස්සේ මේ මුස්ලිම් අන්තවාදය නැති කරන්නේ කොහොමද? මුස්ලිම් ජාතීන්ගේ මුළු ජාතීන්ගේ ජංග ජාතීන්ගේ සම්බන්ධ මොකක්ද පැතිලිව. ඒක හොඳයි. මහත්මයා අපේ අගෙන ඉන්නවා සමාවෙන්න අබ්දුල් මහතා. අබ්දුල් මහතා සමාවෙන්න. අපිට ඔබතුමාගේ දුරකථනයේ පැහැදිලි නැහැ. ඔබතුමා දුරකථන මාර්ගයේ රැඳී ඉන්න. අපි පැහැදිලි වුණාට පසුව නැවතත් අතරමඟදී ඔබතුමා සම්බන්ධ කරන්නම්. දිලුම් අමගම මන්ත්‍රීතුමනි, එතුමාගේ පළවෙනි ප්‍රශ්නේ පැහැදිලි. ඔව්, අබ්දුල් මහත්මයාට අපි එවැගේම සියලුම මේ රටේ ඉන්න මුස්ලිම් ජනතාවටත් අපි කියන්න ඕනේ, අපි බොහොම පැහැදිලිව මේ රටේ ඉන්න මුස්ලිම් ජනතාව සියලු දෙනා මේ අන්තවාදීන් හැටියට සලකන්නේ නැහැ. මම හිතන්නේ අපි ඒක කියන්නට අවශ්‍යයි. අපි සියලු දෙනා ඉතාම හොඳ අවබෝධයෙන් ඉන්නේ මේක සුළු ත්‍රස්තවාදී පිරිසක් ක්‍රියාත්මක කරන වැඩක් කියන කාරණය නිසා. මේ රටේ සමස්ත මුස්ලිම් ජනතාවට විරුද්ධව චෝදනාවක් නැහැ. එහෙම කවුරු හිතන් ඉන්න ඕන එක වැරදි. හැබැයි මේ අර චෝදනාවට ලක්වෙච්ච අයත් එක්ක සියලුම මුස්ලිම් ඇමතිවරු ඉවත් වීම තුළ ඒකෙන් නම් සමහරක් විට අදහසක් එන්න පුළුවන්. ඒ අය මේක දාන්න හදනවද මුළු රටේම ඉන්න මුස්ලිම් ජනතාව පිට මේ චෝදනාව ඒ අය දාන්න හදනවද කියන එක. හැබැයි ඒ අය දාන්න හැදුවත් අපි බොහොම පැහැදිලිව දන්නවා මේකේ මුස්ලිම් ජනතාවත් පීඩාවට පත් වෙලා තියෙනවා. එයාටත් ව්‍යාපාර පිළිහිලා තියෙනවා. ඒ අයට බරපතල ප්‍රශ්න මතුවලා තියෙනවා. නිසා ඒ අයට විරුද්ධව මං හිතන්නේ නැහැ කිසි කෙනෙක් මොනවත් කරන්න අවශ්‍යයි. හැබැයි මේ ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ වැඩේ මේ රජයට කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපේ දයාගමගේ මැතිතුමා කියපු තැනිම මම පටන් ගන්නම්. එතුමා බොහොම අවංකව එතුමා කිව්වා අපි මේක වෙනවයි කියලා දැනගෙන හිටියේ නැහැ කියලා. එතනම තමයි සුදේව ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි දැනගෙන හිටියේ නැත්තේ? අවුරුදු 30ක යුද්ධයක් ඉවර කරපු යුද හමුදාව, ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා මුහුදට ගිහිල්ලා ආයුධ නැව් අරගෙන ආපු යුද හමුදාව, පිටරටට ගිහිල්ලා KP වරන් ආපු යුද හමුදාව, බුද්ධි අංශය. ඇයි මේ බෝම්බේ පුපුරනකම් මේක නොදැන හිටියේ? IS ක්‍රියාකාරීත්වය ලංකාවේ තියෙනවා කියලා බුද්ධිංශ දැනගෙන හිටියා අමතුමයි. ඒක ඔබතුමාලගේ ආණ්ඩු කාලේ නෙමෙයි, ඒ කාලේ ඉඳන්ම මේක පිළිබඳව අපේ ආණ්ඩු කාලේ ඉඳන්ම මේක පිළිබඳව හොයමින් ඉඳලා තියෙනවා. මොකද මේක හිටපු ගමන් අතෑරුණේ. ඒකට ප්‍රධාන කාරණය තමයි මම මේ මන්ත්‍රීතුමන්ලට දොස් කියන්නේ නැහැ. නමුත් මෙතුමන්ලගේ නායකතුමා කවදත් ලංකාවේ හමුදාවත් එක්ක ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නේ තියෙන නිසා කවදද බලයට එන්නේ ඒ හමුදාවට විරුද්ධව, රටේ තියෙන හමුදාවට විරුද්ධව එතුමා කටයුතු කරනවා? අපි දන්නේ නැහැ වෛර ගිය ආත්මේ ඉඳන් තියෙන එකක්ද මොකද්ද කියන එක අපි දන්නේ නැහැ. නමුත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි මට ඔබතුමාට මම මේක කිව්වපහම ඔබතුමා ප්‍රශ්නේ අහන්න. දැන් මෙතුමා අර සුදු වෑන් කතාව ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙතුමන්ලා හිතන් හිටියා බුද්ධි අංශය කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හමුදාවක්. ඒක ඒ කාලෙත් හිතුවා රත්වත්ත මහත්තයාගේ හමුදාවක් කියලා හිතුවා. මෙලේනියම් සිටි එකේ තිබුණා බුද්ධි බලකාය. කර්නල් ඉලා මුතාලිෆ් තමයි ඒකට නායකත්වය දුන්නේ. ඒ අයගේ ලේඛනේ එළියට දැම්ම උඩුගම්පොළ කියන SP වරයා ගිහිල්ලා එයා වත්තඩංගුට අරගෙන නන්ටික පත්‍රය දැම්ම 86 දෙනෙක් කර්නල් ඉලා මුතාලිෆ් ඇතුළු ඒ මේ රට වෙනුවෙන් ජීවිත දීපු මුස්ලිම් නිලධාරී 86 දෙනෙක් වෙඩි තියලා මරලා දැම්මා LTT. ඒ නිසා ඔය සුදු වෑන් නරෝ මේවා කිය මේක සිද්ධ වෙලා තියෙන 2017 අපි ඒ නිලධාරීන් එක්ක අපි සම්බන්ධකම් තියෙනවා. මගේ පියත් හමුදාවේ හිටපු නිලධාරියෙක් නිසා මේක 2017 බොහොම පැහැදිලිව රජයේ උපදෙස් පිට සියලුම මේ රටේ ආයතනව ඉන්ෆිල්ට්‍රේටඩ් කාඩර්ස් කියලා බුද්ධිංශයේ නිලධාරීන් ඒවා ඇතුලේ සේවය කෙරුවා. හමුදාවෙන් උත් පඩිගත්තා, ඒ ආයතන වලින් උත් පඩිගත්තා. බුද්ධිංශය කියන එක සුදු ඒවා 100%ක් නීතියානුකූලව කරන්න බෑ. දැන් ස්වර්ණවාහිනියට කවුරු හරි මේ ඔබතුමාලගේ නාලිකාවට හිරු නාලිකාවටත් ඇවිල්ලා කවුරු හරි හොරෙන් වැඩ කරනවා නම් ඒක එකාට හරි කියන්න පුළුවන් නීති විරෝධී කියලා. එතකොට හොරෙන් තමයි මේ ආයතනේ ඉන්නේ තොරතුරු ගන්න. ආයතනයේ පැත්තෙන් වැරදි වෙන්න. එතකොට මේ වගේ රටේ ඉස්පිරිතාලවල පෞද්ගලික ආයතනවල වෙළඳපොළවල්වල හිටපු දහස් ගණනක් ඉන්ෆිල්ට්‍රේටඩ් කාඩර්ස්ලව සේවයෙන් නතර කෙරුවා 2017 වර්ෂයේ රජය මැදිහත්වේ. මෙතුමගේ ප්‍රශ්න තමයි ඔස්සාර.
දැන් අමරුග මන්ත්‍රීතුමා දැන් මම ඔබතුමත් එක්ක ඔය කාරණා ගැන වාදයට එළමෙනව නෙමෙයි. දැන් බලන්න දැන් අද අද ඒ වගේම මීට කලින් ඉදිරිපත් වෙච්ච සාක්ෂි බැලුවහම දැන් මෙම ප්‍රහාරය පිළිබඳව 20 වෙනිදාත් තරම් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ 21 වෙනිදා මේ ප්‍රහාරය වෙනවා ඊට කලින් 4 වෙනිදා මුලින්ම මම 4 කියන්නේ දුරයිනේ. 4 වෙනිදා 4 වෙනිදා කිව්වේ නෑ කවද්ද වෙන්නේ කියලා. ඔනේ ඔබතුමා කියන්නේ කලින් දවසෙත් කියලා දුන්නා. හරි 4 වෙනිදා කිව්වේ නෑ 4 දණන් හිටියා 9 වෙනිදා වார்த்தාවක් තියෙනවා. ඔහොම ගිහිල්ලා 20 වෙනිදා කියනවා හෙට වෙනවා කියලා. ඔව්. රයිට්. එතකොට ඒ ඉන්දියන් බුද්ධියන් දිශර නෙමෙයි. දැන් අපි අද දන්නවා ඩීජී නාරක සිල්වා මේ බෝම්බකාරයට විරුද්ධව උසාවින් වරෙන්තුවක් ගන්නවා. ඉන්ටර්පෝල් එකෙන් නොතිසියක් ගන්නවා. ඒතොර දේශීය ඔත්තු සේවයන් ශක්තිමත් මේ සියල්ල දැනන් හිටියා. මෙතන ප්‍රශ්නේ තිබුණේ මේ ඇක්ෂන් එක. දැන් අද අද ඉතම අවාසනාවක් දේවල් අපි අද ඇහුවා. කියන්නේ පොලිස් ප්‍රතිවරයා ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. ආරක්ෂක ඇමති නෑ මම මේ තර්කික ආරක්ෂක ඇමතිවරයා ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. නීති සාමය ඇමතිවරයා ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. විධායක ජනාධිපති ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. එයා රට ඇතුළෙත් නැහැ. ඒ කියන්නේ මේ ඔක්කොම මෛත්‍රීපාල සිරිසේනනේ. එතකොට මේ වගකීම දරන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ආරක්ෂක ඇමති නීති සාමය ඇමති සහ මේ තනියෙන් ඔක්කොම අනිත් කාටවත් දෙන්න එපා කියලා තනියෙන් මේ වැඩේ කරන්න ගිය මිනිසයා ඒ අවශ්‍ය නියෝගයන් නොදුන්න එකේ රටෙන් එළියට එනකොට වැඩ බලන ඇමති කෙනෙක්වත් පත් කර නොගිය එකේ ප්‍රශ්නේ මෙතන තිබුණේ. ඒ කියන්නේ නිශ්චිත ගත යුතු පියවර මේක ඉන්ටෙලිජන්ස් ප්‍රශ්නකට වඩා මේක ඇක්ෂන් ප්‍රශ්න. ඔබතුමා ඔබතුමා කියන ප්‍රශ්න ඔබතුමා කියන එක 100%ක් ඒ කාරණේ පිළිගන්න. මේක ඇක්ෂනබල් ඉන්ටෙලිජන්ස් කියන හයි ලෙවල් ඉන්ටෙලිජන්ස්. ඒ කාරණේ අපි පිළිගන්නවා. නමුත් අද අපි දැක්ක පොලිස් ප්‍රතිතුමා සාක්ෂි දෙන එකේ එතුමා කියන්නේ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා මේක වෙනවයි කිව්වා. තව බුද්ධි ප්‍රධානියෙක් නැහැයි කිව්වා. එතකොට හරියටම තැන කිව්වේ නැහැ. දැන් අපිට සහරාන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද අපිට ලියුමක් දාලා හරියටම තැනත් කියන්න අහවල් පල්ලි නේද? ඒවද ඒවද දැනන් ඉඳලා තියෙනවා මේ. නෑ 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 මන්තුමා මේක ඔබතුමාට චෝදනාවක් නෙමෙයි කරන්නේ. මේක ප්‍රශ්නේ තියෙන්නේ මිලිටරි ඉන්ටෙලිජන්ස් එක ෆේල් කරපු. පොලිස් බුද්ධියංශය ප්‍රමාණවත් නැහැ. මේ කටයුතු ක්‍රියාත්මක කරන්න මගේ තර්කේ වෙන එකක්. මගේ තර්කේ තමයි දැන් ඔබතුමාලා කියන ඔය ගැටලු අපි පිළිගත්තා වුණා කොහොමද මෙච්චර මේ ස්පෙસિෆික් ප්‍රශ්නේ නෑ අපරගම තමයි මේ නිශ්චිත ප්‍රශ්නේ ගත්තොත් මේ නිශ්චිත සහරාන් කියන ත්‍රස්තවාදී සහ ඔහුගේ කණ්ඩායමට අදාළව අබුද්ධිතරතුරු ලැබිලා තිබුණා ඉතින් එහෙනම් ඇයි වලක්ව ගන්න බැරි වලක්වත් නැත්තේ අන දෙන්නම නිය කිරිබර තියෙනවා දේශපාලන අධිකාරිය ඔබ දැනුවත් කරාද කියලා එතුමා කිව්වනේ දේශපාලන අධිකාරිය දැනුවත් කරේ නැහැ කියලා පොලිස්පතිවරයා මෙහෙමනේ පොලිස්පතිවරයා පැහැදිලිව කිව්වනේ දැන් ඒක අධිකාරිය කියලා කියන්නේ මේ පිළිබඳ අපි කවුරුත් දැනන් හිටියේ නැහැ. නෑ නෑ ඒක තමයි. හරි පොඩක්. ඔහුගේ නැහැ දේශපාලන අධිකාරියගෙන ඔහුගේ ඊළඟ දේශපාලන අධිකාරියනේ. එතකොට ඔහු කිව්වනේ නැහැ කියලා. දැන් ඔබතුමා දැන් මෛත්‍රීපාල සිරි ආරක්ෂක කරනවා? නෑ නෑ නෑ. මම කාවත් ආරක්ෂක කරනවා නම් කියලා. පොලිස්පතිවරයා කරපු ප්‍රකාශය මම කියනවා. පොලිස්පතිගේ ප්‍රධානියා මෛත්‍රීපාල සිරිසේන. ඉතින් ඒක තමයි පොලිස්පතිවරයා ඒක නැහැ කිව්වනේ. විලාත්ගේ ප්‍රධානියා මෛත්‍රීපාල සිරිසේන. එතුමා මාධ්‍යවේදී කරපු ප්‍රකාශය මම කියනවා. ඉතින් කියන්නේ මොකද්ද කතා කරන්නේ? මම ඔබෙන් අහන්නේ. මේ මේක ගැන වග කියන්න ඕනේ නීතිය සාමය ඇමති, ආරක්ෂක ඇමති, විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. මම කතා කරා. මට එක තප්පර 10ක් දෙන්න. මම කතා කරා. නෑ නෑ මම ඔබෙන් අහන්නේ පොලිස්පතිවරයා කරපු ප්‍රකාශය ඒක තමයි අනුමිතිය ඒක තමයි ඉන්ෆරන්ස් එක වෙන මොකද්ද වෙන මොකක්ද තියෙන්නේ මගේ ප්‍රශ්නේ මෙහෙමයි හැම ඔබ මම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සුද්ධ කරන්න හදන්නේ කාටවත් වරදක් පටවන්න හදන්නේ නැහැ මේක සමස්තයක් හැටියට වකීම් බාර ගන්න එපා එක්කෙනෙක් දෙන්න පොඩක් කියන මම මගේ රජයක් හැටියට වකීම් බාර ගත යුතුයි මේ මාස දෙකයි තුනයිනේ මේ සමිනීති හසාමේ එතුමා රගද මාස දෙක තුනක් නෙමෙයි ඔක්තෝබර් මාසේ 26 වෙනිදා මාස 6ක් කියන්නකෝ අපිට පරණ තිබුණේ මාස 6ක් කියන්නකෝ හැබැයි අවුරුදු 4 හමාරක් වෙන කට්ටියනේ කරේ එතකොට මේ ඉන්ටෙලිජන්ස් කියන ඒවා පැයෙන් දෙකෙන් එන ඒවා නෙමෙයි ඒවිල්ලා තිබුණේ ඒවා ඇවිල්ලා තිබ්බනම් ඒවා ගොනු කරලා ඉවර වෙනවා ඒ කාලේ තුනේ නාලක සිල්ලා වොරන්ට් කරා ඔබතුමා කියන එක තමයි මම පැහැදිලි කරන්නේ අපි දැන් අතර විවාදයක් නැහැ අපි ප්‍රශ්නේ තියෙන්නේ මේ ඇක්ෂනබල් ඉන්ටෙලිජන්ස් හම්බ වෙලා ඒ ඇක්ෂන් එක ගන්න නායකයෙක් හිටපු නැති නෑ නෑ නායකයෙක් හිටපු නැති එකත් ප්‍රශ්න වෙන්න පුළුවන් සිකියුරිටි කවුන්සිල් එක නොතිබ්බ එකත් ප්‍රශ්න වෙන්න පුළුවන් පොලිස් ප්‍රතිවරයන් ඒ ඔක්කොම ප්‍රශ්න වෙන්න පුළුවන් හැබැයි ඊට වැඩිය එහා ගිය කාරණා තියෙනවා පොලිසියේ ඔය ඔබතුමාලා ඔය සුදු වෑන් කතාව කියන්නේ යුද්ධ කරන කාලේ හමුදා බුද්ධි අංශයට ඇක්ෂන් ගන්න අවසරය දීලා තිබුණා. දැන් මොකද්ද අද මෙතන වෙලා තිබුණේ? ඔබතුමා මෙතුමා කියන විදිහ හරි රිපෝටින් ඔක්කොම තිතට ගෙනලා තියෙනවා. බුද්ධි ප්‍රධානියත් ලියුම් ගහලා තියෙනවා, පොලිස්පතිත් ලියුම් ගහලා තියෙනවා, ඒව ජනාධිපතිටත් ගිහලා ලියුම් ගනු දෙනු වෙලා තියෙනවා. බෝම්බේ පිපරුවානේ. නැහොත්තු වෙන්නේ නැහැ. ඔය සුදු වෑන් කියලා කියන්නේ මිලිටරි ඉන්ටෙලිජන්ස් එකේ
අයිතියක් තිබුණා අවසරයක් තිබුණා පොඩක් ක්‍රියාත්මක වීම සඳහා එතකොට මේ බෝම්බ පුපුරන ඔයා දැන් ওই බෝම්බ පිපිරුවා කියන කතාව එතකොට දැන් බෝම්බ කීයක් පිපිරුවාද යුද්ධ කාලේ මේ අමතුමා නෑ පිළිගන්නවා මට ඒක තමයි මම කියලා ඉවර හරි මම කියලා ඉවර ඉන්නේ පිපිරුවා එයාපෝට් එකේ පිපිරුවා මම මේක කියලා ඉවර එකේ පිපිරුවා හරි හරි අම්පාරේ බෝම්බ කීයක් පිපිරුවාද හරි අමතුමා මම මේක මම මේක එතකොට හරි මේක එක බෝම්බයක් පිපිරුවා මේක අපි සති දෙකෙන් සම්පූර්ණයෙන්ම ඉවරද හරි හරි ඔබතුමා එතකොට දැන් වෙනකොට ඔබතුමාලා මේක වෙනකොට මිනිස්සුන්ට සම්පූර්ණ මගේ වෙලාව අමතුමා මම මේ කියන එක ඉවර මේ මම කියන එක අහන්නකෝ මම කියන එක අහලා ඔබතුමාලා දැන් සති දෙකෙන් කරුවා එකත් හරි හමුදාවේ පිළිගන්න රාජපක්ෂවත් කවුරුවත් නෑ හමුදාව තමයි මේක සම්පූර්ණයෙන්ම අනිවාර්යයෙන්ම එදත් කරේ හමුදාව අතත් කරේ ඒක තමයි මේ එතෙන්ට තමයි එන්න හදන්නේ ඒ නිසා මේක උනේ මේ ඉන්ෆිල්ට්‍රේටඩ් කාඩර්ස්ලා නතර කරලා ඊට පස්සේ බුද්ධි ආංශයේ නිලධාරීන් හැබැයි ගරු අමතුමනේ හමුදාවට අවස්ථාව දුන්නේ ප්‍රහාරයෙන් පසුව තමයි හමුදාවට ක්‍රියාන්විතවල සඳහා ඒක තමයි හදිසියේ තිබුණේ නේ ඒක තමයි ඒ කාලේ හදිසියේ රට පාලනේ නේද ඒකට අමතුමා එදා හදිසියේ හරි 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 ඒකටම දැන් තමයි අපි මේ අවශ්‍ය වෙලාවට අපි හදිසි නීතිය තාවකාලිකව දැන් මේ සුදේව මගේ පැහැදිලි මට කියන්න තියෙන කාරණේ තමයි මේ බුද්ධි ආංශ දුර්වල වී සහ ඇක්ෂන් මිලිටරි ඉන්ටෙලිජන්ස් එකට ඉස්සර තිබුණා ඇක්ෂන් ගන්න. මෙහෙම එකක් වෙන්න යනවා නම් ඒ හදිසි නීතියත් ඒකට ඕනේ. ඒක හරි. නමුත් ආමියකට හදිසි නීතිය බලපාන්නෙත් නැහැ. නමුත් අල්ලගෙන ගිහිල්ලා පොලිසියට බාර දීලා හරි මොකක් හරි එකක් කරගෙන මොන විදියක් කරන්න බෑ ඉතින්. ඇක්ටිව් ඉන්ටෙලිජන්ස් තීන්දුවක් ඒ වෙලාවේ හොයලා බලලා මෙයා සැකනම් එයාව අත්තඩංගු කොට අරගෙන කරා. දැන් මේකේ උනේ මොකද්ද? අර ආංශය දුර්වල කරපු නිසා, අර කාඩර්ස්ලා අයින් කරපු නිසා, අර හමුදාව ක්‍රියාත්මක වීමේ බුද්ධි ආංශයේ යුද්ධ නැති නිසා එපයි කියලා හිතෙන්නේ. ඒක හරි. වැරදිකේ දැන්නේ තේරුණේ ආපෝ. පතුන ඒ නිසා ඒව ආපහු ක්‍රියාත්මක කරවන්න වෙයි මොකද එහෙම වුණා නම් මේක ගැන හොයලා බලලා මේක නවත්තයි මේක ගැන හොයලා බලලා මොකුත් කියන්න ඕනේ නැහැ මෙහෙම එකක් වෙන්න තියෙනවායි කියලා ජනතාවට කිව්වොනා සුදේව ජනතාව ඔක්කොම පල්ලියට යන්නේ නැහැ ජනතාව හරි පරිස්සම් වෙයි ඒ නිසා මෙතන ප්‍රධාන හේතුව උනේ තොරතුරු දැනගත්තේ නැත්නම් ඉන්දියාවෙන් හරි කිව්වා කියමු නමුත් වළක්වා ගන්න බැරි උනේ ඔබතුමාක වගේ පොලිස් පොත්තුමත් අද අපි සාක්ෂි දෙනකොට දැක්කා මේ පිළිබඳේ පළවෙනි කාරණේ මෙතුමා කිව්වාගේ මේ පිළිබඳ තීන්දුවක් දෙන්න කෙනෙක් කෙනෙක් හිටියේ නැහැ මේ පිළිබඳ නියෝගයක් දෙන්න කෙනෙක් නැහැ. මේක සාකච්ඡා කෙරුවා කියනවා නොසලකා හැරියා කියනවා. ඉතින් එහෙම කියාම ඒ කියන උත්තර මෙතුමා කිව්වෙත් ඒකයි කනගාටුදායක වහන්න උනායි කියලා. ඒව අහපුවම අපිට හිතෙනවා මේ බෝම්බ අටක් පිපිරලා බේරිච්ච එක ලොකු දෙයක් මුළු රටම එක සැරේ පුපුරන්නේ නැතුව කියලා. ඒ කියන සමහරක් දේවල් රටේ තිබිලා තියෙන තත්ත්වය බලපුවම. ඒ නිසා ඉතින් එහෙම තත්ත්වයක් තියෙනකොට අපි අනිවාර්යයෙන් මේ ඕක මිලේනියම් සිටි එකෙත් උනේ ඕකමයි. මේක රත්වත්ත මහත්තයාගේ හමුදාවක් කියලා හිතාගෙන එයාලගේ නන්ටි කෙලියර දැම්මා වෙඩි තියලා දැම්මා. අපි දැක්ක කිරියල් ඇමතුමා පාර්ලිමේන්තුවේ කියනවා සහරාන්ලට අපේ ආණ්ඩුව කාලේ පඩි ගෙවලයි ඒකත් අපි පැහැදිලි කරන්න ඕනේ මේ පහුගිය කාලේ මේ පළාත්වල දාලා හිටියා විශේෂයෙන් LTTE හිටපු අය නැත්නම් කරුණාම්මාන් එක්ක මේ පැත්තට ඇවිල්ලා එක්කාසු වෙච්ච අය ඒ අයත් මේ බුද්ධි සේවයට ඇතුළත් කරගෙන හිටියා නමුත් මේ අයවගේ පඩි ගෙවීම සඳහා සහ නොයෙකුත් දේවල් කිරීම සඳහා අර මිලේනියම් සිටි සිද්ධිය නිසා ඒ අයගේ හරිනම් ඉල්ලනකොට කවදාවත් බුද්ධියංශෙන් හරිනම් දුන්නේ නැහැ. ඒ අයගේ දුන්නේ මුස්ලිම් නම්. ඒ විදිහින් තමයි එයාට පඩි ගෙව්වේ. ඒ නිසා ඒ ජාලයත් නැති කරලා දැම්මා ඒක ගෙවන එකත් ඉවර කෙරුවා. ඒතරතුරු වෙන එකත් එතනින් අකර්මණ්‍ය වුණා. තව එක දෙයක් තියෙනවා. ඒ ගිනුම තමයි ගිනුම් දෙපාර්තමේන්තුවෙන් ඔඩිට් කරන්න නැති එක. ඔඩිට් කරන්න. මොකද හේතුව ඉන්ටෙලිජන්ස් ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට. මම දන්න එක කරුණක් කියන්නම්. ඒ ෆුට් වමන්ගේ නම්බර් 2 හිටියේ අපේ ඉන්ටෙලිජන්ස් එකත් එක්ක. අර යාර පණි ගැහුවා. එවැනේ නංවනේ. ඔන්න ඔය කාරණේ නිසා තමයි ලියුම් ගනුදෙනු කරුණත් බොම්බේ නතර කරන්න බෑ. මෙතුමා කියපු කාරණේට 100%ක් මම එකඟයි. බොම්බේ පුපුරවට පස්සේ දවසින්. මෙයාට අවසරය දුන්නා ක්‍රියාත්මක වෙන්න. දැන් මාසයක් යනකොට තත්ත්වය 100% 80ක් පාලනය කළ දෙනවා. ඉතින් අපිට රටක් හැටියට අපිට කරන්න තියෙන්නේ පුපුරණකම් ඉන්නේ නැතුව. ඒ පාලනයේ දිගටම අපි පවත්වගෙන යනවනම්. ඒ බුද්ධි සේවාවල් පවත්වගෙන යනවනම්. ඇයි අපි මේවා හමුනව දැන් අපි දැක්කනේ මිලේනියම් සිටි එකට එහෙම කෙරුවට මේ බුද්ධි අංශ කර්මන්නේ කරන්න නැත්තම් නිලධාරීන්ගේ සැක හිතලා හිරිය දාන කටයුතු කරුවට අපි දැක්ක ඔබතුමාලගේ අගමැතිතුමා මේක පුපුරපු දවසේම ඇමරිකාවේ හමුදාවට. දැන් තුමර ඇමරිකාවේ හමුදාවේ තුමාට විශ්වාසයි. ඇමරිකාවේ ඔත්තු සේවය විශ්වාසයි. හැබැයි අපේ හමුදා අංශ බුද්ධි අංශ හිරේ දානවා මිලේනියම් සිටි එකේ අය වෙඩි තියලා දැම්මා පස්සේ LTTE කින් අඬන්නේ මේ LTTE. නමුත් ලොකු ආසාවක් තියෙනවා මේ ඇමරිකාවේ හමුදාවෙන් ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳන්න අවශ්‍යයි කියන කාරණේ නිසා මම හිතනවා පළවෙනියටම ඔබතුමා කියපු කතාව හරි අපේ දයාගමගේ මැතිතුමා ආපහු බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කරන්න ඕනේ නෑ අඩුම තරමේ තිබුණ විදිහටවත් වැඩ කරන්න මේ හමුදා බුද්ධි අංශ වලට අවසරය දුන්නොත්
අප හරිහම සිකුට කවන්සිට ඇති ජනාධපත්තුමාල ඔබතුමාලගේ ඇගමැතුමාලගේ ගැටුම එක විසඳගන්න එක අපිට විසඳන්න බෑ. නමුත් සිකුට කවන්සිල්ල ච අංගමිකල කවන්සිල්ලකත් එක මෙයින් බේරුණ ඇති. ඔය විදිර කියලා බේරුණ ඇති ඔය අංගමිකල කවන්සිල්ලකත් එක් හොම ගිල්ද නිසා දැන්වත් අපි මේකට ක්‍රියාමාර්ගයක් ගන්න ඕන කෙනෙකයි මගේ කල්ප. හොමසති අපි විරාමයකට යනවා. විරාමෙන් පසුව යලි මොන ගැනවා.